දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022/7 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා තිබුණා. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරලා තිබෙන එකී පනත් කෙටුම්පත් සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාසන ලැබී තිබෙනවා. ඒ අනුව දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අවසර ලබා දුන්නා. ආබාධිත භාවයේ පදනම් කර ගැනීමෙන් කවරාකාරයේ හෝ වෙනස්කමකට භාජනය කිරීමකින් තොරව ආබාධ සහිත සියලුම තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස් සාතික කිරීම සහ ප්‍රවර්ධනය කිරීම රාජ්‍යයන් විසින් සිදු කළ යුතුව පවතිනවා. ඒ සම්බන්ධයෙන් මූලික කිටුම්පත සකස් කිරීම පිණිස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කළා. ඒ කාර්ය සඳහා නව පනතක් කිටුම්පත් කිරීම පිණිස නීති කිටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍යතුමා ඉදිරිපත් කළ මේ පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. රජයක් කිසිවිටකත් කල්විකුත් වූ විෂද්‍රව්‍යයක් භාවිතා කරන්න කිසිම අනුමැතියක් ලබා දෙන්න සූදානමක් නැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක් එසේ ඔප්පු කළ හැකි සාක්ෂි තියෙනවා නම් ඒ සඳහා හොඳම ස්ථානය තමයි අපක්ෂපාත ස්ථානය, දේශපාලන බලපෑම් වලින් තොර ස්ථානය. පොලිස් කොමිසමට ගිහිල්ලා ඒ පැමිණිල්ල කළාම ඒ විභාග කරලා බලලා අදාළ පාර්ශ්වයන්ට දඬුවම් දෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.